युद्धित जनता वगे आरक्षा संधा अपे विशुद्ध दाहक मरुना वगे तमाई दाहत्र दाह आबाधितुना नमुते जनता वगे गौरव दिनागते हमदाव निंदित लेस पावादिन प्रकाश में पाल में त्वे करनवा एक द्रविड संधाने गुनानां अपेट पिलिगांड पुलवां एक विघ्नेश्वर मंत्री तुम्हा की वना अपेट पिलिगांड पुलवां एक अपे गजेन्द्र पोन्नंबल मेतुमा की नमुत हमुदावे हितपु मंत्रीवरे वशे एवगे प्रकाश करना इतन प्रश्न तीन मीट दिन पेर शरत् फोन्सेका मंत्रीवरिया नेवतवरा जाति सा हमुदा पावादेन प्रकाश कला ओव मिजस उल सिद्धि संबंधेन सुनील रत्नायक रनवरुवाट निदास दुन्नेक संपूर्ण वरदी ये चोदना भू सीलुम सेबलुन हिरे दमी युतु गेना हिरे नोसिटी मगेना उद्मे सीतु गेले केनो बुधवा इन मगे कथा वेरनका ओबदा मगे कथा वेरनका इन इट पासे बुधमा कथा गा थिं मे गातन कौरु कलात मे कथानक तुमनि गातन कौतु कलात अपि एक हेला दगन पॉइंट ऑफ ऑर्डर मित्र ने व्हाट इज द पॉइंट ऑफ ऑर्डर यू आर टॉकिंग व्हाट इज द पॉइंट ऑफ ओबदमा ओबदमा मे ओबदमा मे मे स्टैंडिंग ऑर्डर अनु कियन्ने ओबदमा अदास प्रकाश करन दिपा मंत्री तुमाट दिनवा युद्ध करा कियला रणवीरो कियला ओबतुमा अंदुपु नीलांदुमा लज्जा करन्न एपा मिनी मरन्न बा मिनी मरुवोत अनिवार्य सुनील रत्नायक नेवेई तमुन्नासे करानं करन्ना कोड करानं हिरे यन्नोने एल्लुंगस यन्नोने एक हमुदा पावादी मां नेवेई अरे अरे बोम तमुन्ना මේ තමුන්නාසේ මේ දන්නේ දන්නේ දේවල් කතා ගන්න එපා බොරුවට මේ නිකන් වීරයෙක් වෙන්න හදන්න එපා තමුන්නා වීරයෙක් වෙන්න හදන්න එපා හරිද යුද්ධ අපරාධ කළා නම් හරි කරපු නැති දේවල් කියන එක තමයි මෙතන ප්‍රශ්නේ තියෙන්නේ කරපු නැති දේවල් කියලා තමයි තමුසේ නිකන් වීරයෙක් වෙන්න හදන්නේ ඒක එහෙම කතා ගන්න එපා පොන්සේගා මන්ත්‍රීමා ඔබතුමාගේ ප්‍රශ්නක තියෙනවා ඊළඟට ගරු කතානකතුමනි මේ ජෙනීවා උණුසුම යන්න ඉස්සෙල්ලා දෙමළ ඩයස්පෝරාවට අවශ්‍ය විදියට द्रविड संधान अवश्य विधियट अभी युद्धापराध कराकिन बटीर रटोल अवश्य विधियट किसीम हेतु नतु किसीम उसे प्रोवोकेशन नतु गायन गिरी वगे मे वे प्रकाश कराने तमुनाते डॉलर वर्ल्ट के लिए आसिड नो तम समुनाथ गेपार जनाधिपति वर्ण रुपया कोट एक मार कोई तब डॉलर लक्ष्य डॉलर पन लक्ष्य विशे तमुनासी नमट तिब्ब ඩොලර් අරගෙන ඒ වගේ තුට්ටු දෙකේ වැඩ කරන ප්‍රශ්නයක් නෑ නේ මන්ත්‍රීතුමා අපිට දෙන්න ඕන නෑ කරුණාකර ඔබ කතා කරන්න පීති ප්‍රශ්නයක් ඔබතුමා කතා කරගෙන යන්න ඔබතුමා කතා කරගෙන යන්න අපේ දුතකේ නැද්ද බෑ අපි උදේ නැද්ද නෑ නේ එතන තමුන්නාසේ දැනගන්න තමුන්නාත් දැනගන්න යුද්ධයේ දිනලා ජාති ප්‍රණා තමුද දැනගන්න යුද්ධයේ දිනලා ජාති ප්‍රණාමය ලබාගත පස් දෙනාගේ එකනේ මම ඒක දැනගන්න හරිද ඔබතුමා විතරයි නෙමෙයි ඔයා විතරක් නෙමෙයි යුද්ධ කළේ තේරුණා ඒ පස් දිනාගේ කෙනෙක් මම කියලා දැනගන්න. යා ඒක දැනගන්න. එතකොට මෙයාගේ පළවෙනි පාවාදීම තමයි ගරු කතානකතුමනි පළවෙනි පාවාදීම තමයි සුදුකොටි දිට්ඨිය. මේ සුදුකොටි වසවාගෙන එන හමුදාව මරාදම්මයි කියලා ඉස්ලාම ඇමරිකාවේදී ප්‍රකාශ කළා. ඊට පස්සේ සන්ඩේ ලීඩර් එකේ ෆෙඩ්‍රික් ජාන්ස්ට කිව්වා සුදුකොටි කතාව. ඊට පස්සේ මේ යුද්ධය අවසන් වුණාට පස්සේ එතකොටම කතානකතුමනි මේ පක්ෂ ભેදිකින් තොරව UMP එක JVP එක ಜಾති ભેදිකින් තොරව තමයි සම්බන්ධ වුණේ. මේ වගේ එකට කිරිබත් කාවා නැවත වරක් ඒ ભેදය ඇති කළේ මෙන්න මේ වගේ කුහක ප්‍රකාශයන්. ඒ තුලින් ප්‍රසාරත් පොන්සේකා මන්ත්‍රීවරට යම්කිසි වාසියක් ලැබෙනවා නම් අධිකරණයේ නඩු තියෙන නිසා ඒ සම්බන්ධයෙන් කියන්නේ නැහැ. කතානකතුමනි සුනිල් රත්නායක රණවීරට මරණීය දඬුවම් නියමයන්නේ රනිල් වික්‍රමසිංහ රජයට මේ සිද්ධියෙන් වසර 14කට පස්සේ ඒක මහේශ්වරණ කියන ත්‍රස්සවාදී කියනවා මගේ ඇස් දෙක රෙදි කෑල්ලෙන් වැහුවා ඊට පස්සේ මාව කම්බි වටෙන් එහාට විසිකලා
वेटे कणुक एहट दिला रेदिकायल विसुना मेदे दक्का එතකොට රෙදිකෑල විසිරෙනවා නම් ඇහැට කිසිම අනතුරක් වෙන්නේ නැහැ. ඊට පස්සේ මහේශ්වර කියන කොටි ත්‍රස්සය කිව්ව දේ තමයි සරත් වංශයක දැක්ක වගේ මේ පාර්ලිමේන්තුව කියන්නේ. ඔහු කියනවා මේ මෙතනින් තමයි බෙල්ල කැපුවේ කියලා. ඉතින් ඒ වගේ පහත් විදියට තමාගේම සෙබළුම් පාවා දෙන්න පුළුවන් නම් තමුන්නාසේ ෆීල්ඩ් මාෂල් කෙනෙක් නෙමෙයි තමුන්නාසේ ලාන්ස් කෝපරල් කෙනෙක්වත් මේ ලාන්ස් කෝපරල් කෙනෙක්ට වචි දෙයි කියලා මම කියනවා. එතකොට මම කිව්වේ බෙල්ල කපපුවා ඔක්කොම නඩු තීන්දුව එළියට ඒවා ප්‍රීති ප්‍රශ්නයක් කරලා නෑ ඔබතුමාට ඒක ඒක තුමා කතා කරන්නේ ඒස්ථාධිකරණේ කියලා දිනනවා ඒක ඒක මඩුල්ල ඒවා කියන්නේ හේතුව මොකද ඒවා කියන්නේ හේතුව මොකද තමුන්නාගේ දෙමළ ඩයස්පොරාවේ සල්ලි අරන් තමයි මෙහෙම කියන්නේ නැත්නම් මොකද හේතුව හරිද එතකොට සුනිල් රත්නායකට නිදහස ලැබුණේ නීතිවරුන්ගේ නීතිගේ තාක්ෂණික මත කණ්ඩායමක් ගරු කතානක තුමනේ කණ්ඩායමක් විසින් කළ ක්‍රියාවක් 14 දිනක් නිදාස් කළා එක් ඇට පමණක් දඬුවම් දීම අසාධාරණයි කියලා නීතිඥවට උපදෙස් දීලා තියෙනවා. ඒ තර්කයේ මත තමයි ඔහුට මේ මරණ දඬුවම් නිදාස්ුනේ. ඉතින් සුනිල් දත්තා කියලා කියන්නේ යුද්ධයේදී ඉදිරියෙන්ම සිටි රණවරුවෙක්. 6 වෙනි ගජබායකේ එයා මොබයිල් බ්‍රිගේඩ් එකේ ගුවන් සංක්‍රමික බලකායේ ඔහු ගොඩින් මූදින් වගේම ගෝනින් ගිහිල්ලා සතුරු ප්‍රදේශවල සටන් කරපු කෙනෙක්. මහසෝන් බලකාය හිටපු කෙනෙක්. එතකොට කොටි මොනතරම් මහසෝන් බලකායට මේ බය වුණාද කිව්වොත් ඊනියා සාමගිසුන් වෙලාවේ තිබ්බ පළවෙනි කොන්දේසිය තමයි මේ මහසෝන් බලකාය විසුර හරින්න කියලා. ඒ එහෙම කරපු සුනිල් රත්නායක ඉන්නේ කටුමැටි ගේක තමුන්නාසි බැලුවද ඒක නෑ. ඉතින් ඒකින්ද අපිට තියෙන ප්‍රශ්නේ තමයි සුනිල් රත්නායක පොඩයි ඉන්න සුනිල් රත්නායක නිදහස් කිම වැරදි කියන සුනිල් රත්නායක නිදාන වැරදි කියන ෆොන්සේක දැන් කියනවා බඩදරු අම්මලගේ බඩකපලා ළමයා එළියට අරගෙන ගලේ ගහන කොටින්ට නිදාන්නම තමුන්නාසේ ඒකට විරුද්ධු නැද නෑ. එතකොට 1200ක් මිනිමරු කොටි රසවාදීන් නැවතර පුනරුත්ථාපනය කරන නිදාස් කරනකොට විරුද්ධු නැද නෑ. ළමා සොල්දාදුව 550ක් නිදාස් කරනකොට විරුද්ධු නැද නෑ. එතකොට දෙහිවල දුම්රිය බොම්බේ 100ක් පමණ තියලා ඒ කොටියාගේ ඔළුව අතගාලා නිදාස් කරන විරුද්ධු නැද නෑ. නමුත් එහෙම විරුද්ධෙච්ච නැති තමුන්නාසේ අපේ හමුදා සෙබලෙක් ගැන කියලා මෙහෙම කරන එක ඉතාම කැතයි කියන එක මේ අවස්ථාවට දෙන්නවා. අතනායකතුමා breaking.lk